දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරුඩු බොහොම දානිය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මලසිරුඩු සිසිල් කළ කන්ටේනර් තුල තැන්පත් කිරීමට ඊයේ සිට පියවර ගැනුණා. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අද Big Focus වැඩසටහනට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. මොකද නෛතිකමය තත්වය මේ මృతදේහ ආදාහනය කිරීම කියන එක තාමත් එතකොට රජයක් විදිහට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් විදිහට මේ නෛතිකමය තත්වය වෙනස් කරනවා නම් රටට නිශ්චිතව මේ නෛතිකමය තත්වය මෙන්න මේ විශේෂඥ උපදෙස් මත අපි වෙනස් කරනවායයි සඳහන් කරලා තමයි මේ ක්‍රියාවලිය කරන්න තිබුණ කියන එක තමයි අපේ පෞද්ගලික මතේ. ශීතාගාර සැපෙව්වත් මේ ශීතාගාර වලට විදුලි බලය සපයන්න ඕන රෝහල් තමයි බිල් ගෙවන්නේ. මේ මහජනතාවගේ සල්ලි වලින් මේ බිල් ගෙවන්නේ. නිශ්චිත විසඳුම කියන එක තමයි මේ මොහොතේ වැදගත් කියන එක තමයි අපි හිතන්නේ. තවත් පාර්ශව රසක් අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආදානේද භූමි දානේද කියන පාපන්දු තමන්ගේ දේශපාලන පොරපිටි එහෙට මෙහෙට ගන්න පන්දුව බවට පත් කරගෙන තිබේ. තාක්ෂණික විද්‍යාත්මක සෞඛ්‍යමය ප්‍රවේශකට ආයිතු තිබෙනවා. මුස්ලිම් මෘතදේහයන් ආදානය කිරීමේ ප්‍රශ්නය පොරරාජයේ මාලදිවයිනත් එක්ක සාකච්ඡා කෙරුවා. ඉතින් බලන්න අපිට ලැජ්ජයිනේ අපේ රටේ පුරවැසියන් වෙන රටකට භූමි දානය කිරීමේ අයිතිය ඒ රටේ ඉල්ලනවා කියන්නේ මට නම් විශාල ලැජ්ජාවක් ඇති වුණා මේක දැක්කහම. අධිකරණ අමාත්‍යවරයාට කරුණාවෙන් සිහිපත් කරනවා අධිකරණ අමාත්‍ය ධූරයේ වැඩ බලන්න වෙන අන්තවාදී රැකියාව වෙනට යන්නේ නැති. මේක සෞඛ්‍ය උපදේශන අනුව කටයුතු කිරීම තමයි වඩාත් ප්‍රායෝගික කියන කාරණය. වුන්ගෙන් අපි ඉල්ලීමක් කළා තිබෙනවා මෙම මුස්ලිම් ජාතිකයින්ගේ ගැටලුව පිළිබඳව සාධනීය ලෙස සහ මානුෂික පදනමකින් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කළා තිබෙනවා. යටතේදී වුන් ඉදිරියේදී නැවත සලකා බලලා ඒ සම්බන්ධ වුන්ගේ මතවාදය ප්‍රකාශ කරයි. එවගේම තමයි මාලදිවයින්ට දේහ නැවීම පිළිබඳව තීන්දුවක් නැහැ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධිමත් සමකට Lever Aish Kaha Face Cream